සිංහල ගීක්ෂයක හැමෝම නැත්තම් චනුක්ස් බ්‍රෝ YouTube channel එකට අදත් අපි ගීක් ගැලුවක් කොම ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් ගොඩක්ම නංගිල මල්ලිලා ඉන්න එහෙම නැත්තම් දුවල පුතාලා ඉන්න දෙමව්පියෝ ඉල්ලපු වීඩියෝ එකක් තමයි අද මම මේ විදිහට අරගෙන අවිලා තියෙන්නේ. පොඩි අයට පුංචි අයට ඉගෙන ගන්න පුළුවන් වෙන්න සහ මේක ටිකක් ඩියුරබල් වෙන විදිහ කිඩ්ස් ටැබ් එකක් ගැන තමයි අද මම වීඩියෝ එක අරගෙන එන්නේ. ඉතින් ඔයාලා දන්නවනේ මේ වෙනකොටත් ඔයාලට නංගි කෙනෙක් මල්ලි කෙනෙක් ඉන්නවා නම් ඔයා අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් නම් පොඩි අය ගොඩක්ම දක්ෂයි ස්මාර්ට්ෆෝන් එක ටග් ගාලා අරගෙන මේකේ තියෙන වැඩ කෑලි මොනවද කියලා බලන්න, ඒ වගේම මේකේ තියෙන ගේම්ස් එල්ලම් කරන්න, වීඩියෝස් බලන්න, හැම දෙයක්ම ඒගොල්ලෝ දන්නවා. ඉතින් ඒ වගේම එතකොට එන ප්‍රශ්නේ තමයි ඔයාලට අවශ්‍ය වෙලාවට ස්මාර්ට්ෆෝන් එක පාවිච්චි කරන්න බෑ, මෙයා මේක වැට්ටුවොත් මොනවා වෙයිද, ෆෝන් එකක් පොඩ්ඩක් ගණන් වැඩි, ඒ වගේ මේක ඇතුළේ තියෙන දත් එහෙම නැත්නම් මේක ඇතුළේ තියෙන දේවල් අපිට ගොඩක් වටිනවා. ඉතින් ඔකට සොලියුෂන් එකක් විදිහට තමයි මේ කිඩ්ස්ලටම ගැලපෙන විදිහට ටැබ්ලට් මේ වෙනකොට නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මම මේ අතරින් කීපයක් බලලා ගැලපෙන එකක් මුලින්ම තෝරගත්තා. තව කීපයක් මම ඉස්සරහට අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අද අපි බලමු මොකක්ද මේ පොඩි අයට ගැලපෙන කිඩ්ස් ටැබ්ලට් එක කියලා. ඉතින් මේක තමයි අද අපි කතා කරන්න යන ටැබ්ලට් එකේ බොක්ස් එක. ඔයාලට පේනවා ඇති මෙතන ගහලා තියෙනවා ටැබ්ලට් PC for kids කියලා. ඒ වගේම AR SU කියලා ගහලා තියෙනවා. මේකේ මොඩල් එක K72 කියලාත් ගහලා තියෙනවා. මේකේ බ්‍රෑන්ඩ් එක තමයි Wintouch කියන්නේ. ඔයාලට පුළුවන් මේ wintouch.ae කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා මේක ගැන තව දුරටත් විස්තර බලන්න. ඔයාලට පේනවා ඇති ගොඩක්ම පොඩි අයට ආස හිතෙන විදිහට තමයි මේ ටැබ් එකේ මොඩල් එක මේගොල්ලෝ ඩිසයින් කරලා තියෙන්නේ. ඒ වගේම ෆ්‍රී LED වොච් එකක් හම්බෙනවලු සහ මේ සත්තු කිපදෙනෙක් ඉන්නවා. AR SU මම හිතන්නේ මේකේ ස්පෙෂල් ඇප්ලිකේෂන් එකක් ඇති මේ දේවල් බලන්න. සයිඩ් එකේ මේකේ ටෙක්ස් පෙක්ස් ටික තියෙනවා. අපි කෙටියෙන් ටග් ගාලා කියවගෙන යමු. මේකේ රන් වෙන්නේ Android 4.4 ටිකක් පරණ ඔපරේටින් සිස්ටම් එකක්. ඒ වගේ මඟල් 7ක TN ඩිස්ප්ලේ එකක් මේකට තියෙනවා. ඔයාලට පේන ඇති quad core cortex A7 1.2 GHz CPU එකක් තියෙනවා. ඒ වගේම 512 MB RAM එකක් තියෙන්නේ. ඒ කියන්නේ 1GB එකක් වගේ භාගයක් තමයි RAM එක මේකේ. ඒ වගේ built-in storage එක 8GB විදිහටත්, මේකේ කැමරාස් දෙකක් තියෙනවා. front එක සහ back එක දෙකම megapixel 0.3ක් විදිහටත්, මේකේ Wi-Fi තියෙනවා. ඒ වගේම TXT PDF වගේ දේවල් කියවන්න පුළුවන්. 220 mAh rechargeable battery එකකුත් මේකට තියෙනවලු. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති මේක සාමාන්‍ය Android tablet එකක් වගේම තමයි. මේක ටිකක් පොඩි අයට ගැලපෙන විදිහට durable විදිහට නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම මේක ඇතුලේ අනිවාර්යෙන් පොඩි අයටම ගැලපෙන application ton ගණනක් ඇති. ඉතින් box එක මුලින්ම open කරගත්තම මුලින්ම මේ විදිහට අපිට මේ kids tab එක බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති ටිකක් cute විදිහට ලස්සන colors වලින් අපේ අතට හොඳට අල්ල ගන්න පුළුවන් විදිහට තමයි තියෙන්නේ. ඔයාලා දන්නවා ගොඩක් වෙලාවට slim phone එකක් එහෙම නැත්නම් slim tab එකකට වඩා මේ වගේ ටිකක් මහත tab එකක් පොඩි අයට අතේ තියාගෙන රඳව ගන්න ලේසි. tab එක ගැන අපි තවදුරටත් පස්සේ කතා කරමු. ඒ වගේම මේ වගේ back cover එකක් අපිට හම්බෙලා තිනවා. මේක වට ගත්තට මේක පොළවේ ගැහුවට වුණත් අවුලක් නැති විදිහට තමයි මේ rubber casing එක අපිට හම්බෙලා තියෙන්නේ. ඉතින් මේක අපේ tab එකට දාගත්තට පස්සේ මේක හිටවලා මේකේ අපිට මොන හරි බලන්න පුළුවන් පුංචි stand එකක් තියෙනවා. ඒ වගේම අපිට හොඳට අතින් rubber නිසා අල්ල ගන්නත් පුළුවන්. ඒ වගේම පොඩි අයටම ගැලපෙන හැම දෙයක්ම explain කරලා මේකේ user guide එක මේ විදිහට තියෙනවා. ඒ වගේම මේකේ AR SU කියන application එකට support කරන මේ stickers ටික අපිට බලා ගන්න පුළුවන්. බලමු මේකෙන් මොකද්ද කරන්න කියලා. ඔයාලා දන්නවා augmented reality කියන technology එක. ඒකෙන් ඔයාලට සත්තු 3D බලන්න නම් ඔයාලට මේ stickers ටික අනිවාර්යෙන් අවශ්‍යයි. ඊළඟට අපිට තව accessories box එකක් තියෙනවා. මේකේ charge කරන්න අවශ්‍ය wall adapter එක සහ micro USB cable එකක් තියෙනවා. ඒ වගේම මේකේ කියලා තිබුණු විදිහට free LED watch එකකුත් මේ විදිහට අපිට හම්බෙලා තියෙනවා. ඒ වගේම මේකේ තියෙන appearance එක මොන වගේද කියලාත් අපි දැන් බලන්න ඕනේ. මම අර කලින් කිව්වා වගේ දැන් ගොඩක් එන්නේ ගොඩක් slim, ඒ වගේම අපේ අතට පල්ල ගන්න හීනියට වගේ දේවල් නේ. නමුත් මේක පොඩි අයට නිර්මාණය කරලා තියෙන නිසා වාට පේනවා ඇති ටිකක් size එක ලොකුවට තමයි මේගොල්ලෝ නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම ඝනකම එහෙමත් වැඩි. ඒ වගේම ඉස්සරහ වාට පේනවා ඇති මේ අපේ ඇඟිලි දෙකෙන් මේක rough අල්ල ගන්න පුළුවන් විදිහට plastic කොටස් දෙකක් තියෙනවා. ඒ වගේ වින්ටජ් ලෝගෝ එක දෙපැත්තෙන් මේ ඊයේ ස්පීකර් හෝල්ස් දෙකක් වගේ තියෙනවා. නමුත් මේක ස්පීකර් හෝල්ස් නෙමෙයි. මොකද මේකේ බෑක් සයිඩ් එකේ තමයි ඔයාලට මේකේ ස්පීකර් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකේ උඩවත් වම් පැත්තේවත් යටවත් නෙමෙයි බටන් සහ පෝට්ස් තියෙන්නේ. හැම දෙයක්ම තියෙන්නේ දකුණු පැත්තේ. ඒක ගොඩක්ම හොඳයි. මොකද පොඩි අයට ටග් දාලා එකම පැත්තක හැමදේම බලා ගන්න පුළුවන්. උඩේ තියෙනවා පවර් බටන් එක, 3.5 mm හෙඩ්ෆෝන් පෝට් එක, මේක charge කරන්න අවශ්‍ය micro USB පෝට් එක. ඒ වගේම මේකට මේ වෝල්ටේජ් 5ක පුංචි පින් එකක් දාන්න පුළුවන් පෝට් එකකුත් තියෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ වොලියුම් අඩු වැඩි කරන එක. මේකේ පිටිපස්සෙන් ඔයාලට micro SD card එකක් ගහන්න පුළුවන්. ඔයාලට අමතරව games application, සින්දු, photos වගේ දේවල් දානවා නම් මේක පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වගේම මේකේ අර කලින් කියපු selfie camera එක තමයි මේ දකුණු පැත්තේ උඩින් තියෙන්නේ. ඉතින් ඊළඟට අපි මේකේ ඇතුළට පොඩ්ඩක් ගිහිල්ලා බලමු. ඔයාලා මේනකටත් දන්නවා මේකේ රන් වෙන්නේ Android 4.4 කියන operating system එක. මේක ටිකක් මේ වෙනකොට පරණ operating system එකක්.
කියන්නේ කලින් ලොන්ච් කරපු එකක්. ඒ වගේ මේකේ RAM එකක් තියෙන්නේ 512 නේ. ඉතින් ඒ නිසා අලුත්ම ලේටස්ට්ම Android operating system මේකට support කරන්නේ නැහැ. ඒ හින්දා මේක තවදුරටත් අප්ඩේට් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔයගම මේ වෙනකොට තියෙන්නේ high end smartphone එකක් නා. RAM එක ටිකක් 1GB වලට වඩා වැඩි smartphone එකක් නා. ඉතින් ඔයාලට මේකත් එක්ක compare කරද්දි පැහැදිලිවම මේක ටිකක් slow වගේ දැනෙයි. මොකද මේකේ 512 RAM එකක් තියෙන්නේ. ඉතින් මේක අර පොඩිය සඳහාම නිර්මාණය කරපු නිසා ඒගොල්ලන්ට හිමීට පොඩි පොඩි application පාවිච්චි කරන්න තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේ මේකේ built-in applications ගොඩක් තියෙනවා. සාමාන්‍ය Android operating system එක තිබුණාට. උදාහරණයක් විදිහට ඔයාලට පේන තියෙන්නේ ant කියලා application එකක් තියෙනවා. මෙතන මේ කතන්දර තමයි තියෙන්නේ. අපිට මේකේ animation රූප තියෙනවා. මේවා click කර කර බලන්න පුළුවන්. ඒ වගේම කතන්දරේ මේගොල්ලා කියලා දෙනවා. අපිට next කියලා කර පිටු පෙරලන්න පුළුවන්. ඒ වගේම කතන්දරේට අදාළ පුංචි games එල්ලම් කරන්නත් හැකියාව තියෙනවා. ඊළඟට තමයි මේකේ AR Zoo කියන මේ ඇප්ලිකේෂන් එක ගැන අපි කතා කරන්නේ. ඔයාලා මේ වෙනකොට දන්නවා AR එහෙම නැත්නම් augmented reality ගැන. ඔය එක ගැන දන්නේ නැත්නම් මම ඊට කලින් වීඩියෝ එකක් කරලා තිනවා Chanux AR කියලා YouTube එකේ search කරන්න. එහෙම නැත්නම් Chanux augmented reality කියලා search එකක් දාන්න. එතකොට අපිට පුළුවන් කැමරා එකක් හරහා අපිට මේ පේන ලෝකෙට අපිට තව virtually digital නිර්මාණය කරපු objects දාලා අපිට ඒ වගේ හැඩහුරුකම් බලන්න. ඉතින් උදාහරණයක් විදියට දැන් අපි මේකේ AR Zoo එක තමයි බලන්න යන්නේ. මුලින්ම ඔයාලට අවශ්‍ය වෙනවා මේගොල්ලෝ මේ දීලා තියෙන ලස්සන stickers ටික. එහෙම නැත්නම් Zoo එකේ ඉන්න සත්තුන්ගේ මේ පුංචි stickers ටික. ඔයාලට සිද්ධ වෙනවා එකින් එක ගලවලා ගන්න. මම දැනට ගලවන්නේ නැතුව මෙහෙම පෙන්නන්න. ඔයාලට මේ AR Zoo කියන ඇප්ලිකේෂන් එක ඕපන් කරලා ඔයාලට පේනවා ඇති මේ සතෙක් උඩට මෙහෙම ඇල්ලුවම අපිට එයාව බලන්න පුළුවන් 3D. 3D විතරක් නෙමෙයි ආ කෑ ගහන්නේ කොහොමද? එයාගේ තව මොන හරි ඇක්ෂන්ස් තියෙනවද? එයාව කරක කරක බලන්න පුළුවන්. ඒ වගේම එයා ඇත්තටම අපේ මේස උඩ ඉන්නවා වගේ තමයි ෆීල් වෙන්නේ. අපිට එයාව උඩින් පේන්නේ කොහොමද? සයිඩ් එකෙන් පේන්නේ කොහොමද? පහලින් පේන්නේ කොහොමද? මේ හැම දෙයක්ම බලන්න පුළුවන් විදිහට තමයි AR Zoo ඇප්ලිකේෂන් එක මේගොල්ලෝ නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ box එකේ පවා මේගොල්ලෝ මේක මාකට් කරන්න mainly පාවිච්චි කරලා තියෙන ඇප්ලිකේෂන් එක තමයි මේ AR Zoo කියන්නේ. ඒ විතරක් නෙමෙයි තව ඇප්ලිකේෂන්ස් ගොඩක් තියෙනවා. ඔයාලට පේනවා ඇති butterfly, ඒ වගේ මේ counting fish කියලා ඇප්ලිකේෂන් එකක් තියෙනවා. පොඩි අයට ගණින හැටි ඉගෙන ගන්න මේ එක හොඳටම වටිනවා. ඔයාලට පේනවා ඇති මෙතන මාළු යනවා කී දිනෙක්ද කියලා තමයි සිලෙක්ට් කරන්න තියෙන්නේ. ඒ වගේම චිත්‍ර අඳින්න අවශ්‍යයි නම්, ඒ වගේම පාට කරන්න අවශ්‍යයි නම් ඒකට අවශ්‍ය වෙනම ඇප්ලිකේෂන් අපිට මෙතනදී බලා ගන්න පුළුවන්. Learning animals කියලා තව app එකක් තියෙනවා. ඉතින් මේක හරහා මුලින්ම ඔයාලට සත්තුන්ගේ cards බලාගෙන ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ මේ game එක සෙල්ලම් කරනකොට ඔයාලට පුළුවන් මේ සත්තු මොන වගේද, ඒ වගේම මේ සතාට කතා කරන විදිහ මොනවද, අකුරු මොන වගේද කියලා දේවල් බලන්න. ඉතින් video එකේ අද අපිට ගොඩක් කතා කරන්න දේවල් නැහැ. මේක සාමාන්‍ය tab එකක්. ඒ වගේම මේකේ run වෙන්නේ Android operating system එක. ඔයාලා දන්නවා. ඒ කියන්නේ මේක වැඩ කරන්නේ කොහොමද කියලා. මේකේ specific application කීපයක් තියෙනවා. ඉතින් මේක ටිකක් durable විදිහට හදලා තියෙනවා. පොඩි අයට පාවිච්චි කරන්න. ඒ වගේම පොඩි අයට ගැළපෙන backup එකකුත් දීලා තියෙනවා. නොයි ටික තමයි මේකේ තියෙන විශේෂත්වය. ඉතින් මේකේ මිල නම් රුපියල් 11000ක් විතර වෙනවා. ශ්‍රී ලංකාවෙන් ආ මිලදී ගන්නවා නම් මේ තියෙන phone number එක එහෙම නැත්නම් පල්ලෙයා මං විස්තර දාන්නම්. මම මේක මිලදී ගත්ත තැන ඔයාලට පුළුවන් call කරලා වැඩි විස්තර දැනගෙන ඔයාලට අවශ්‍ය නම් මිලදී ගන්න. ඉතින් සමහර විට ඔයා මේ වගේ tab එකක් පොඩි අයට පාවිච්චි කරන්න දී ඔයාගේ නංගිට, ඔයාගේ මල්ලිට, ඔයා දෙමව්පියන් කෙනෙක් නම් ඔයාගේ ළමයට වෙන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන් පල්ලා comment section එකෙන් දාන්න. එයාලා මොනවද පාවිච්චි කරන්නේ? ඔයා මොනවද recommend කරන්නේ? මේකේ තියෙන හොඳ නරක මොනවද? එතකොට මේ වගේ දෙයක් මිලදී ගන්න කෙනෙකුට ඒ comment එක ගොඩක් වැදගත්. ඉතින් මේ වගේ වීඩියෝස් මම ගොඩක් කරලා තිනවා මගේ YouTube channel එකේ. ඔයාලා බලන්න YouTube එකේ ගිහලා channel bro කියලා search කරලා මගේ වීඩියෝස් ටික ඔක්කොම බලන්න පල්ලා හිතින් රතුපාට subscribe button එක click කරොත් විතරයි මගේ වීඩියෝස් upload කරාම ඔයාලට notification එකක් එන්නේ. මේ තියෙන social media like කරන්න, follow කරන්න, සිංහලෙම tech education update ඔයාලාට ගෙන්න ගන්න. අද සිංහල geek chat එකේ ඉතුණාට වඩා ගොඩක් සුදීගල් සිංහල geek show එකෙන් අලුත් දේවල් ගොඩක් කරන් ඉක්මනට හම්බෙන්න.